චාමර සම්පත් මහතා. මොකමනේ අපේ චන්දිමේ වීරක්කොඩි හිටපු ඇමතිතුමා නීතිඥතුමා අහපු ප්‍රශ්නෙට උත්තරයක් මම දැන් කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්තුමියගෙන් ඇහුවා. මේ අමාත්‍යංශයේ රමේෂ් සම්පතිරුණ ඇමතිතුමාට ගැසට් වෙලා නැහැ. කර්මාන්ත අමාත්‍යංශයේ යටතේ නෙවෙයි. කර්මාන්ත අමාත්‍යංශයේ යටතේ මේ 2000 අලුත් ගැසට් එකේ අමාත්‍යංශය දුන්න දවසේ ඉඳන් මේක කර්මාන්ත අමාත්‍යංශයට ගැසට් වෙලා නැහැ. අපේ අමාත්‍යංශය යටතේ නෙවෙයි තියන්නේ ගින්තොට තුනිලාරි සංස්ථාව. රටේ වටින වස්තුව කිසිම අමාත්‍යංශයකට නැතුව කාට හරි දීලා දැන් ඉඩම් වලට පර්චස් 10-15 කෑලි වලට බ්ලොක් අවුට් කළා තුනී ලෑලි සංස්ථාව කියන කර්මාන්තය විනාශම කළායි කියන එකද මේ පිළිගන්නේ? මේකද රටේ ප්‍රයිවටයිසේෂන් ප්‍රතිපත්තිය? ගරු කථානායකතුමා, මේක 1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුවේ මේ මෙතුමාගේ අමරසිරි දොඩංගොඩ ඇමතිතුමා හිටපු කාලේ තමයි පෞද්ගලිකකරණය වෙලා තියෙන්නේ. අපි ඒ ගැන පසුව විමසීමක් කළ ඔබතුමාට දැනුම් දෙන්නම් විවාදයක් කරගන්න. ඔව් චන්දිමිරක්කොඩ මේ අමරසිරි දොඩංගොඩ ඇමතිතුමාගේ පුතා ඔය පෝට්ටුවේ ඉන්නේ එහා පැත්තේ. මාව පටලවන්න එපා. හැබැයි ඒක 94 නෙමෙයි, ඊට කලින් තමයි විජේතුංග ජනාධිපතිවරයාගේ කාලේ තමයි යසසුරි කස්තිවරට දුන්නේ. හැබැයි එයා දුන්නේත් විජේතුංග ජනාධිපතිතුමා දුන්නේත් ලීස් එකක්. එතුමා දුන්නේත් ෆ්‍රී ග්‍රාන්ට් එකක් නෙමෙයි. දැන් කවුරු දුන්නද කියන එක නෙමෙයි මේ කර්මාන්තේ නැති වෙන්න කෑලි වලට කඩලා විකුණන එක තමයි මේ රටේ ප්‍රතිපත්තිය. මේක තියෙන්නේ ජනාධිපතිවරයා යටතේද? සොයල බල්ලා පිළිතුරු. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ජනාධිපතිද මේකට වග කියන්න ඕන. ගරු මේ වගේ චාමර සම්පත් තානායකතුමා මට දෙන්න, මම ඇමතිවරයා හැටියට උත්තර දෙන්න ඕන. දෙන්න. මෙතුමා නියෝජනය කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් යටතේ 2010 ගාල්ල දිස්ත්‍රික්කයෙන් මෙතුමා පාර්ලිමේන්තුවට එන්නේ. අමරසිරි දොඩංගොඩ ඇමතිතුමත් මෙතුමා එනකොට අර ඉස්පිරිතාලේ හිටියේ. මෙයා ළඟට එනකොටත් අමරසිරි දොඩංගොඩ ඇමතිතුමා කෝ එන්න එපා, මෙයා වයර් එකක් වැළවයි කියලා ඒ කාලේ. ඒ නිසා මෙතුමාගේ මාමා තමයි අමරසිරි දොඩංගොඩ ඇමතිතුමා. ඒ කාලේ මෙයා නියෝජනය කරපු ගාල්ලේ මන්ත්‍රීවරයෙක් හැටියට හිටපු ආණ්ඩුවකින් තමයි දීලා තියෙන්නේ. වැඩි වෙලාවක් ගන්න නැතුව ගරු චන්දිමත්තුමා කෙටියෙන්ම දීලා ඉවර කරන්න ඕන. මම මෙතෙන්ට ආවේ මේ විහිළු සපයන්න නෙමෙයි. මම කතා කරන්නේ මාමගේ වැඩේවත්, බාප්පගේ වැඩේවත්, ආච්චිගේ සීයාගේ වැඩේවත් ගැන කතා කරන්න නෙමෙයි. අපේ සම්පතක්, අපේ රටේ කර්මාන්තයක්, මේ රටේ අද පවතින පෞද්ගලීකරණය කිරීම. දැන් ටෙලිකොම් එක දෙන්න හදනවා. දැන් IOC එක තව ටික දවසක් යනකොට මේ විදියට ගියෝතින් මම උදාහරණයකට කියන්නම්. ඒ ගැන සොයල බල්ල පිළිතුරු දෙන්න. බොහොම ස්තුතියි ඔබතුමාට. ඇලෙක්සැන්ඩ්‍රා ෂෙඩ් එක විපක්ෂ නායකයාගේ වරප්‍රසාද ප්‍රශ්න ඉදිරිපත් කරන්න.